තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහම් මකරන්දේ සුවදින් පිණසෙත් නිවාසනහන බෞද්ධ රූප වහිනිය මේ පෙරදී පින්වත් ඔබේ සිත් සතන් ධර්මයෙන් සෝපත් කරනු රසින් සම්දෙවෙතනේ කරන දායකත්ව සදහම් දසුම බෞද්ධ රූප වහිනියේ විශේෂ බාහිර පිටිකත කිරීමක් වශයෙන් මෙලෙසින් ආරම්භ කරන්නේ මෙතුම් වූ දේශනා වෙනුවෙන් සිදු කළ වූ ආරාධනාවේ පිළිගෙන දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පෝචනීය කහගොල්ලේ ස්වාමවංශ පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි හැම දිනම පළමු කොට සාදුනාත නන්වමින් নমස්කාර පූරකෝ පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සදේවත්නි අද දේශනාවට සිය දායකත්වය එකතු කරන පින්වත් පිරිස රාජකීය කලපලුවාව නෙළුම්පිදස පදිංචි බීඑන් පෙරේරා මෑණියන් මදුමනි වෛද්‍යරත්න දිනේ සහ ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස එහෙමනම් මෙතෙන් සිට මේ උතුම් දේශනාව සිදු කරන්නට පින්වත් නායක ස්වාමින් වහන්සේට नमस्कार पूर्वकव आराधना करमो अवसरय अपे हामुदुरुवने साधु 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 कौरुत् मिसे कियन्न बुद्धु गुण अनंतये सदहं गुण अनंतये महासंग गुण अनंतये अनंत बुद्धु गुण बलयिन्द अनंत सद हम गुण बल इंद अनंत महासंग गुण बल इंद अनंत मऊपिय गुण बल इंद अनंत महाबोसक गुण बल इंद माविसिं रस्कलावो कुसल बलेंद अनंत बुद्धु पसे बुद्धु महारहतन वहन्से लागे अनंत गुण बलेंद मम वैर नवेमि मम तरह नवेमि मम निदुख वेमि मम निरोगी वेमि मम सुपत् वेमि मम दुखिं मिदेमि मम निवन् दक्खिमि मामेन्म मागे मौपिय गुरु तुमोद वेदेतियोद महासंग रुअनद वैर नवित्वा तरह नवित्वा निदुख वित्वा निरोगी वित्वा सुपत् वित्वा दुखिं मिदित्वा निवंदकित्वा मामेन्म मागे हितवंतयोद मेदहत्नोद अहितवंतयोद वैरनवित्वा तरहनवित्वा निदुःखवित्वा निरोगीवित्वा स्वपत्वित्वा दुखिं मिदित्वा निवंदकित्वा मामेन्म सियलु देवियोद सियलु सत्वयोद वैरनवित्वा तरहनवित्वा निदुख वित्वा निरोगी वित्वा स्वपत् वित्वा दुख
කිං නිදිත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු කවුරුත් දැස පියාගෙන විනාඩියක් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතින් මෙනෙහි කරමින් මෛත්‍රී භාවනාව කරා සතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත් ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගම්බමේකේ උප්පජ්ජන්ති නිරයන් පාප කම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති සදාවත් වාසනාවන්ත පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් සියලුම සත්වයන්ගේ මරණයෙන් පස්සේ සිදුවන කුමක්ද සිදුවන්නේ කියන එක මේ දේශනාවෙන් පැහැදිලි කළා. ඇමීබා බැක්ටීරියා වැනි කුඩා සත්තු, අලියතුන් වැනි විශාල ශරීර දරන සත්තු, මනුස්සෝ දෙවියෝ බ්‍රහ්මවාදී හැමෝටමත්, සතරපායින් අයටත් පොදු දෙයක් මරණය. මරණයෙන් පස්සේ කුමක්ද වන්නේ කියන එක විස්තර කරමින් කළ දේශනාවක් මාතෘකා කළේ. අද මේ නිවහනේ පවත්වන පින්කම තෙමස් පූරණ පින්කම. රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස අංක 212-30 නිවසේ පදිංචි බීඑන් පෙරේරා මෑණියන් සහ මදුමති වෛද්‍යරත්න දියණිය ඇතුළු පවුලේ හැම දෙනාගෙම දායකත්වයෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. 2026/15 වන දින අභාව ප්‍රාප්ත වන අවුරුදු 89ක් ජීවත් වන ධර්මසේන හිරියාලගම්මන පියතුමාට පින් අනුමෝදන් කිරීමේ පින්කම තමයි මේ සිද්ධ කරන්නේ. එවගේම දිනිත් වෛද්‍යරත්න මහත්මාගේ නැසේගේ දයාබර මෑණියන් වන ගර්ලි වෛද්‍යරත්න මවට පින් දීම. ප්‍රධාන අරමුණු දෙකක් සිතතිව තමයි මේ පින්කම කරන්නේ. ජීවත් වන මව් ප්‍රධාන හැමෝටම ආශිර්වාද කෙරෙනවා. අභාව ප්‍රාප්ත වන ධර්මසේන හිරියාල ගම්මන මහත්මා වරුදු 89 මේ නිවහනේ ජීවත් වන තමන්ගේ වාසනාව. එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන්
දීර්ඝ කාලයක් සේවය කරලා තියෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලනයේ සේවයෙන් විශ්‍රාම රැගෙන සාමවිනිසුරවරයෙකු හැටියට මුළු දිවයිනටම කටයුතු කරන සාමවිනිසුරවරයෙකු වශයෙන් කලපොළවාව ජනාභිවෘද්ධි සනස සමිතියේ හිටපු ගරු සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ හිටපු උපසභාපති වශයෙන් කලපොළවාව ග්‍රාම සංවර්ධන මණ්ඩලයේ නිලතරුදරු මහත්මයෙක් වශයෙන් කලපොළවාව සමත මෝල මණ්ඩලයේ නිලතරුදරු සමාජිකයෙක් වශයෙන් තව නොයෙක් සංවිධානවල නිලතල දරමින් මහඟු සේවයක් කරපු සත්පුරුෂ මහත්මයෙක් හැටියට කටයුතු කරනු ලැබෙනවා. සෑම මාසයකම දහම් මැදුරට දාන පූජාව සුදර්ශනාරාම විහාරස්ථානයට මාසික දාන පූජාව ආදී සිදු කරමින් තමන්ගේ ජීවිතයෙන් උපරිම ඵල නෙලාගෙන තියෙනවා. දාන සීල භාවනා පින්කම් කරන බොහෝම හොඳ ජීවිතයක් ගත කරන ආදර්ශ සම්පන්න පියෙක් හැටියට කටයුතු කරලා තමයි අවසන් ගමන ගියේ. දියණියන් බෑනුනොනොත් බොහෝම ඉහලින් අපෝපස්ථාන කළ බව නොරහසක්. බෙහෙත් තෙත් ලබා දීම, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර සලසා දීම, අපෝපස්ථාන කිරීම ඒවා අඩුවක් නැතෝ සිද්ධ කළා. එතම අවසානයේදී කියලා තියෙනවා පුතණවන්ට බුදු බව ලැබෙන්න ඕන කියලා. ඉතින් බලන්න කොච්චර හොඳ වචනයක්ද. එවැනි ආශිර්වාදයක් ලබන්න තරම් වාසනාවක් දරුවන්ට තිබුණා. කරුණාවෙන් මෛත්‍රියෙන් අපෝපස්ථාන කළා. මවට පියාට කරන්න තියෙන ඉහළම ගෞරවය පුද කළා. එයින් දරුවන්ට විශාල පිනක් හිමි වුණා. ඒක තමයි හැමෝම කරන්න ඕන. හැමෝටම මවෙක් පියෙක් කියනවා. ඒ මවට පියාට අනිවාර්යෙන් අපෝපස්ථාන කටයුතුයි. සමහර දරුවෝ ඒ මව්පියෝ අමතක කරලා සලකන්නේ නැහැ. ඒගොල්ලෝ වේදනාවෙන් පසු වෙනවා. එහෙම වුණොත් තමන්ට දරුණු අකුසල විපාකයකට මෙලවදීම මෝන පාන සිදු වෙනවා. සංසාරේ නම් සැප නැහැ, දුකමයි. ඒ නිසා පළවෙනිම දේ තමයි මවට පියාට සැලකීම. එය නොකර ආස්සොසට වෙහෙර විහාර බැන්දත් වැඩක් වෙන්නේ නැහැ. අජාසත් රජතුමා පියාට සැලකුවද නැහැ. නමුත් පස්සේ පළවෙනි සංගායනාව කළා, වෙහෙර විහාර බැන්දා, නගර හැදුවා, වැඩක් වුණේ නැහැ. ලෝකෙට පේන්න වැඩ කළත් පියාට සැලකුවේ නැහැ. නරකාදීයට ගියේ. එනිසා අපිව හොඳට හිතට අරගෙන අපි යන මේ ගමන් මඟ බොහොම හොඳින් පිරිසුදුවට ජීවිකාව ගෙන යමින් මවට පියාට සැලකමින් කටයුතු කරන්න ඕන. අද මේ ධර්මදේශනාව ලංකාවාසී ලෝකවාසී හැමෝටම ශ්‍රවණය කිරීමේ ආකාරයෙන් බෞද්ධ නාලිකාවොස්සේ විසිරුවා හැරීමටයි මේ කටයුතු සංවිධානය කෙරුණේ. තමන්ගේ ධනය, තමන්ගේ කාලය, ශ්‍රමය වැය කරලා ලෝකෙටම බණක් අහන්නට ඉඩ සලසා දීලා ඒ පිනත් පියාට අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ යම්කිසි කෙනෙක් ධර්මානුශාසනාවකට ආරාධනාවක් කළොත් දැහැත්පත්ටිය පූජ කරලා ඒ තැනැත්තාට ලැබෙනවා අට්ටකප්පංච යාචිතෝ, මහා කල්ප අටක් විපාක ලැබෙනවා. සතරපද ගාථාවකින් බණ ලිංගක් ඇහුවොත් නවකප්පං සුත ධම්ම, මහා කල්ප නවය, සැප විපාක ලැබෙනවා. පියාට පින් දෙනවා, මවට පින් දෙනවා, හැමෝටම පින් අනුමෝදන් කරනවා. පින් ලබා ගන්න අයට ඒක කප්පං අනුමෝදන්තෝ, කල්පයක් සැප විපාක ලැබෙනවා. දේශිතෝ චසංකයේ, දේශකයන් වහන්සේට සීමාවක් නැහැ. එහෙමනම් පැයක බණක් ඇහුවොත් මොනතරම් පිනක් ලැබේ මෙපමණයි කියලා කියන්න බෑ. ඒ නිසා මෙතන කවුරුත් සිහි කල්පනාවෙන් ඉන්න ඕන. ගේ දොර ගැන, මගතොර ගැන කල්පනා කරන්නේ නැතුව දේශනාවේ සිත පිහිටුවාගෙන හිටියොත් නිවන් දකිනා ජාති දක්වාම සැප විපාක ලබා දෙන මහා පින්කමකයි මේ යෙදෙන්නේ කියලා හිතාගෙන සිහි කල්පනාවෙන් මෙතන ඉන්නට ඕන. පින්වත්නි, යම්කිසි කෙනෙක්
උපන්නොත් අනිවාර්යෙන් පොදු ධර්මතාවයේ මරණයයි. ඒකින් බේරෙන්නේ සමරතේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් අවුරුදු 80 වෙදී පිරිනුවන් පෑම සිදුවනේ මරණය කියන එකම තමයි. ඒ වගේම සරියුත් මොගලන් ආදී මහා ප්‍රබල අනුබුදවරු වගේ උතුමන් වහන්සේලාටත් මරණේ පොදු වුණා. එහෙනම් ඔබ අප ගැන කවර කතාද? ඒ බව හොඳට හිතට අරගෙන පස්පව් වලින් වලකින්න කියන එක බුදුදහමේ පෙන්වන්නේ. කිසිම ශාස්ත්‍රවරේ මේ පස්පව් වලින් වලකින්න කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනය, හොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මද්ද්‍රව්‍ය පාවිච්චි කියන මේ පව් පහෙන් අත මිදෙන්න කියලා උපදෙස් දුන්නා. ඒතර සමගින් සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන්, දියුණුව යහපත හොඳට හදා ගන්න පුළුවන්, කරදර පීඩාවක් නැතුව තම ජීවිතාව ගෙන යන්න පුළුවන්. වෙනම් කිසිම සීලයක් නැතත් තෙරුවන් සරණ ගිහිල්ලා මේ පංච සීලය රැකගත්තා නම් සසරටම ඇති සියලුම සැප සම්පත් ලබා දෙන පින්කමක් තමයි පංච සීලය ආරක්ෂා කිරීම. අද උදෑසන පටන් නින්දට යනතුරු පංච සීලය රැකගත්තා නම් අවුරුදු 1000ක් දුසිල්ව ඉන්නවට වඩා එක දවසක් ජීවත් වීම උතුම් වෙනවා. එහෙමනම් පින්නතුනි සීලයට ගෞරවය පුද කරන්න ඕන. පංච සීලයේ මත හදිසියවත් කෙනෙක් පරලෝකියොත් ඒකාන්තෙන් දිව්‍ය රාජයක් වෙනවා. එහෙම නැත්නම් දිව්‍යාංගනාවක් වෙනවා. එහෙම නොවුනොත් මනුස්ස ලෝකයේ සකල සම්පත් පිරිපුන් තැනක උපදිනවා. එහෙමනම් තමා සතු පරම යුතුයකම තමයි සසර ගමන සැපවත් කර ගැනීම. සාගිනි වේදනාවකට වැටෙන්නේ නැතුව, අපාය ආදීකට වැටෙන්නේ නැතුව හැම සම්පතක්ම උදාපත් කර ගැනීමේ වාසනාව තිබෙන්නේ තමන්ටමයි. එහෙනම් මේ කරන බුද්ධ පූජා වන්දනාමාන පින්කම් නිවන් දකින්නතුරු සැප විපාක දෙන දේවල්. නැවත මිනිස්සෙක් වේවි, නැවත බුදුසසුනක් ලැබේ කියලා කවුරුත් හිතන් දෙපා. අවදාප මේ ඉන්නේ තාම දුෂ්කර අවස්ථාවක. කිච්චෝ මනුස්ස පටිලාවෝ, හොඳ මනුස්ස ජීවිතයක් ලැබීම දුෂ්කරයි. අංග විකල, මන්ද බුද්ධික, කෙලතුළු, දුගී දුප්පත්, අසරණ, මිත්‍යාවාදීන් ඕන තරම් ඉන්නවා. නමුත් පින්වන්ත ගුණවන්ත මනුස්සයෙක් වෙලා උපත ලැබීම හරිම දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එවගේම කිච්ඡං මච්ඡාන ජීවිතං, ජීවත් වීම ඊටත් වඩා දුෂ්කරයි. ඉගෙන ගන්න ඕන, හොඳ රැකියාවක් කරන්න ඕන, නිවහනක් හදා ගන්න, ඉඩකඩම් ගන්න ඕන, යාන වාහන හදා ගන්න ඕන, දුවා දරුවන් හදා ගන්න ඕන, ධර්මන බුරන් රැක බලා ගන්න ඕන. ඔය විදිහට බැලුවාම මනුස්ස ජීවිතයටත් වඩා දුෂ්කරයි ජීවත් වෙන එක. පැය 24න් 18ක් විතර ජීවත් වෙන්න කැප කරන්න වෙනවා. එතකොට තමයි සරුසාර ජීවිතයක් ගත කරන්න වෙන්නේ. ඔය අතර තමයි පරලෝ වෙනුවෙන් දාන සීල භාවනා පින්කම් ටිකක්, මේ බුද්ධ පූජා වන්දනාමාන ටිකක් කරගන්න වෙන්නේ ඔය පැය 18 කාලය තුලදීම තමයි. කිච්ඡං සද්ධම්ම සවන, ඊටත් වඩා අමාරු දෙයක් බුදුබණ ඩිංගක් අහන එක. බුදුබණ ලෝකේ නැ, බුදුවරයෙක් පහළ වෙන්නම ඕන. අද මේ පැය 24 බණ තිබුණත් අනිත් කාලවල පින්නවත් ලෝකෙ බණ නැහැ. ඒ නිසා පරලෝ වෙනවෙන් නිවන වෙනවෙන් කවුරුත් හොඳට බණ ටිකක් අහන්න ඕන සිහි කල්පනාවේ. කිච්චෝ බුද්ධානං උප්පාදු, ඊටත් වඩා අමාරු දෙයක් ලෝතුරු බුදුවරුන්ගේ පහළ වීම. බලන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වීම අතිශයින් දුෂ්කරයි. දිවි හිමියෙන් දන් දෙන්න ඕනේ, ඒකට කවුරුත් කැමති නැහැ. දිවි හිමියෙන් සිල් රකින්න ඕනේ, ඒකටත් කැමති නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් දම් පින්කම් නොකොළොත් කවදාකවත් මේ බුද්ධත්වය ලබන්නට බෑ. එක ආත්මයක බුදුරජාණන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කෑලි කෑලිවලට කපල දැම්ම. ඉවසීම තියනවද බලන්න. අන්තිමේ පපෝටත් දැන්න කඩුවකින් එතන ඉවසීම තියනවා කිව්වා, මෛත්‍රිය තියනවා කිව්වා. ඔන්න ඔය වගේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි පින්වත්නි ලෞතරා බුද්ධත්වේ පතාග නැවිලා බුදු බව ලබා ගත්තේ. මේ සාරා සංඛේ කල්ප ලක්ෂයටම බුදුවරු 28 නමයි. 28 නම් එච්චරම අමාරු.
එනිසා ලෝකේ බුදු කෙනෙක් පහළ වීම දුෂ්කර බව නිතරම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවලදී පැහැදිලි කරනවා කරන්නේ අප්‍රමාද වෙන්න සී කල්පනාවෙන් වැඩ කරන්න වැඩියෙන් පින්දහම් කරගන්න කියන එක තමයි උන් වහන්සේ පැහැදිලි කරන්නේ උන් වහන්සේ ළඟට ආවේ සාමාන්‍ය මිනිස්සු නෙමේ රජමැති ඇමතිවරු සෙන්පතිවරු සිටුවරු මහ බලවතුන් ඒගොල්ලෝ එනකොට ගමේ රටේ ජනතාවට නෑවිදින් බෑ එක දවසක් ආවොත් ජේතවනාරාමයට හැමදාම ඒ මිනිස්සු එනවා පින්වත් බණ දෙංගක් අහන්න බුදුරජාණන් වහන්සේට වැඳලා පොදලා යන ඒ බුද්ධ දර්ශනය දුර්ලභ නිසා තමයි උන්වහන්සේගේ දේශනාව දුර්ලභ නිසා තමයි නොඑක් ජනතාව ජේතවනාරාමයට ඇදෙන්න පටන් ගත්තේ ඒ වාගෙන හිතන කල්පනා කරන අපි පුලුවන් තරම් පරලෝ වෙනුවෙන් නිවන වෙනුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා දාන සීල භාවනා පින්කම් ටික වැඩි කර ගන්න ඕන මාතෘකාව පැත්තට හැරෙමු මාතෘකාව මරණය එතකොට කෙනෙක් උපන්නොත් මරණය තියෙන අත ළඟම ඒක කවදාද කියලා කියන්න බෑ එතකොට යම් කෙනෙක් උපන්නොත් මරණේ පොදොයි ඒ මරණයෙන් පස්සේ යන තැන කොහෙද කියන එක තමයි මේ දේශනාවෙන් උගන්වන්නේ දවසක් විසාකා මාතාව ප්‍රශ්නයක් අහනවා ඒකම දෙව්ලොවදිත් අහලා තියෙනවා මේ ලෝකේ මිනිස්සු ස්වාමිනේ හරියට දම්පින්කම් කරනවා දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසත කම්මං කත්වා කත්ත උපජ්ජන්තේ දන් දෙනවා සිල් රකින්න පොයට අට සිල් ගන්න තම නොයෙක් නන්වැදෑරුම් පින්කම් කරන මේගොල්ලෝ මරණයෙන් පස්සේ උපදින්නේ කොහේද හොඳ ප්‍රශ්නයක් ඒකට උන්වහන්සේ පහද දොන්න මනුලවත් උපදිනවා දෙව්ලොවත් උපදිනවා බඹලොවත් උපදිනවායි කියලා පැහැදිලි කළා පව්කොළොත් සතර අපායක් වෙන් කරලා තියෙනවා ඒ පාපයට අනුකූලව සතර අපා දුකටපත් වෙලා අනන්ත දුක් විඳින්න සිදු වෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ පින්කොලොත් ඉහළට යනවා පව්කොලොත් පහළට යනවායි කියලා ගම්බමේකී උප්පංජන්තේ පින්දහම් කරපු මිනිස්සු ඊළඟට පින්නතනි මනුස්ස ලෝකේ එකවරක් උපදින එකවරක් නෙවෙයි කීප ගමනක් වෙන්න පුළුවන් නමුත් හැමදාම මිනිස්සෙක් වෙනවායි කියලා කියන්න බෑ ඒක දුර්ලභ කාරණයක් දුර්ලභෝ manussත් පටිලාභෝ කියන්නේ ඒකටයි manuss ආත්ම භාවයක් ලැබීම දුර්ලභයි හැබැයි පින තියෙන්න ඕන හොඳ පිනක් තිබුණොත් ඒ තනත්තාට ආයු වර්ණ සැප බල ඥාන භෝග සම්පත් සුගති සම්පත් පරිවාර සම්පත් ගේ දොර ධන දාන යසීසුරු සප සම්පත් ධර්මන බුරන් ඥාතීන් හිතවතුන් ඕනම දෙයක් හම්බ වෙනවා ඕනම දෙයක් හම්බ වෙනවා පිනනේ කියන්නේ මනුස්ස ජීවිතයත් අවාසනාවන්තයි මොනම සම්පතක්වත් නැ පාරේ ඇවිදින යාචක මිනිහෙක් වාගේ යාචක මිනිහාටත් ඉඳුම් හිටුන් නැව එහෙම ගස් මුල් වල පාලං යට ඉන්න ඔය අපිරිසුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න තියෙන දෙයක් කාලා බීලා ඉන්න ඉන්න තැනක් නැ ඒ මොකද කාරණේ පිනට විරුද්ධ වුණා දානමාන පින්කම් කළේ නැ පන්සිල් ආරක්ෂා කරේ නැ අන්න විපාකේ ආපස්සට කරකුණ දුගී දුප්පත් අසරණ බව හොරකම් කළොත් ಜಾති ಜಾතීන්හි දුගී දුප්පත් වෙනවා කෙනෙකුට යමක් දුන්නොත් ಜಾති ಜಾතීන්හි මහා ධනවතෙක් වෙනවා මොනම දෙයකින්වත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ මෛත්‍රී භාවනා කළොත් සසර වසනතුරු මහා ධනවතුන් අතර උපදින්නේ දෙව්ලොවයි උපදින්නේ තරම් බලවත් දානමාන පින්කම් සීල සමාදානේ ඔක්කොම පරදවා මෛත්‍රී භාවනාව ජය ගන්නවා. එහෙමනම් මේ මහත්තුරුමවරු කවුරුත් දවසර ටික වෙලාවක් මෛත්‍රී භාවනා කරන්න ඕන. හැබැයි සීල සම්පත් ලැබේවා, දෙව්ලෝ ලැබේවා කියලා හිතන්නේ නැතුව නිවන් සප ලැබේවා යන අදහසින් මෛත්‍රී භාවනාව කරන්න. gedara dora වැඩ නිසා වෙලාවක් නැති වෙන්න පුළුවන්. රස්සාවට යන එන වෙලාව, කඩේට යන එන වෙලාව, වාහනයක යන වෙලාවත් හොඳටම ඇති. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෙනෙහි කරන්න විතරයි තිබෙන්නේ. ඒ හිතේ කරුණාව තියෙන්න ඕන, මෛත්‍රිය තියෙන්න ඕන, තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා නැති වෙන්න ඕන.
හොඳ පිරිසුදු හදවතකින් ලෝක සත්වයාට මෛත්‍රී කරන්න ඕන. අද ලෝකෙටම මෛත්‍රිය ඕන. කොරෝනා වෛරසයෙන් අතිවිශාල පිරිසක් මැරෙනවා. අතිවිශාල පිරිසක් රෝහල්වල දුක් විඳිනවා. ගෙවල් දොරවල්වල දුක් විඳිනවා. අඬනවා වැළපෙනවා. ඒ නිසා මිල මුදල කෑම බීම ඩිංගක් නෙමෙයි මේ වෙලාවේ ඕන ආශිර්වාදයයි. තමන්ගේ ගුණ සිහි කරන තොනරුවන්ගේ ගුණ සිහි කරන යානුභාවෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හැමෝටම සෙත්පතන්න. ඒක මේ වෙලාවේ බෞද්ධ අබෞද්ධ ජාති ආගම් ભેද වලින් තොරව හැමෝටම අවශ්‍ය කරන දෙයක්. එවැනි මෛත්‍රී හදවතක් තමාගේ හිත තුළ දල්ව ගත්තොත් වෛරය තරහව ඊර්ෂ්‍යාව ඉවත් වෙලා යනවා. තමාගේ හිතගත මෛත්‍රියෙන් තෙමිලා යනවා. ඒක මෛත්‍රී පාරමිතාවයි. සංසාරේ ඕනම සම්පතක් ලබන බව මේ තථාගත ධර්මයේ පින්වත් පෙන්වනවා. දැන් එතකොට පින් දහම් කරපු අය මනුස්ස ලෝකේ උපදිනවා. බාගට පින්කම් කරපු අය පිනට විරුද්ධ වෙච්ච අය අංග විකල මන්ද බුද්ධික දුගී දුප්පත් අසරණ වෙලා උපදිනවා. ඊළඟට නිරයන් පාපකම් විරින්නකම් පිනක් කරේන මවුට පියාද සැලකුවේ නැ වැඩිහිටියන් සැලකුවේ නැ පන්සිල් රැක්කේ නැ කරන්න තිනි සියලුම පාප කර්ම වල යෙදුණා. සෝදුව සුරාව දුරාචාරය මේ වගේ යෙදුණා. එහෙමනම් සුගතිය දකින්න පුළුවන්ද බෑ. එයාට තියෙන දේ තමයි සතර අපායෙන් තැනකට වැටෙනවා. එක තැනකට වැටුණොත් කරපු සියලුම පව් වලට දඬුවම් හම්බ වෙනවා. ඒ අපායෙන් අනිත් අපායට අනිත් අපායට අනිත් අපරවිදී අපායවල 136කට දාන්න ඕන. තමාගේ යම් තාක වැරදි තියෙනවා නම් ඒ 136න් විශාල ප්‍රමාණයකට හෝ යන්න වෙනවා. තණ්හාවෙන් මැරුණොත් ප්‍රේත ලෝකේ සාගින වේදන කෑම බීම නැ. ඔහි පිළිකන වල කුණු කානු වල වැතිරලා ඉන්න සිදු වෙනවා. ඒ නිසා පින්නතුනේ අපායට යන ප්‍රේත ලෝකවලට යන තිරිසන් ලෝකවලට යන වැඩ කිරීමෙන් වළකින්න ඕන. අමුතු දෙයක් නෙමෙයි. කට පරිස්සම් කරගන්න, ඊළඟට පංචශීලයේ ආරක්ෂා කරගන්න. ඔන්න ඔය පංචශීලයේ ආරක්ෂා කළොත් එහෙම ඔය අපායේ දොරටු වැහෙනවා. අපායේ දොරටු ඇරලා තිබෙන්නේ සත්ව ඝාතන ආදී පස්පව් කරන අයට පින්වත්නි. ලෝකේ අතිවිශාල පිරිසක් සත්ව මරණ. ඒ අයට නිදහසක් හම්බ වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ ඒ සතුන්ට කරපු දෙයම තමන්ට විපාක වශයෙන් ලැබෙනවා. අනිවගෙන කල්පනා කරලා අපායේ තත හොඳට වටහාගෙන තම තමා අපායෙන් නිදහස් වීමට මහන්සි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ බණ කියනකොට අපාය පෙන්වනවා. එතකොට මිනිස්සු බයයි. ඒ නිසා පව් කරන්නේ නැහැ. විලාප දෙන ඔළුවේ අත තියාගෙන ඒකම දෙවලුව පෙන්නවා. එතකොට බය අඩු වෙලා පින් දහම් කරන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන දසදහස් සංඛ්‍යාත ජනතාවක් දවල් 12 වෙනකොට ජේතවනාරාමයට එක්රොක් වෙන්නේ. ඒ වගේ ඒගොල්ලෝ ඉන්නේ බණ ටිකක් අහන්න. එක දවසක් අන්‍යාගමික පරිබ්‍රාජිකා මාතාවක් ධර්ම ශ්‍රවණී කිරීම සඳහා ජේතවනාරාමයට ආවා. කවදාකවත් බණ අහන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මේ මාතාව බණ ටික අහගෙන යනකොට හිතනවා කවදාකවත් මෙවැනි දේශනාවක් මම අහලා නැහැ. මනලොව දෙවලොව බඹලොව ඉක්මවා නිවන්සුව සලසා දෙන ක්‍රමයක් මේ කියන්නේ කියලා මෙතුමි බණ ටික අහලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කරන ස්වාමීනි මට දාන ඩිංගක් දී ගන්න ඕන ඔබ වහන්සේට වඩින්න පුළුවන්ද කියලා ආරාධන බාරගත්තා. මීට කලින් එහෙම වැඳලා දැකලා පොඳලා නැහැ. දානමාන පූජ කළ නැහැ. නමුත් සංසාරේ වාසනාව තිබෙනවා. ඉතින් ගෙදර දොර පිරිසුදු කරලා පහුවෙනිදා බුදුරජාණන් වහන්සේ වැඩියගෙන් පස්සේ දානමාන පූජ කරන වතාවත් කරලා බණඩිංගක් අහන්න වාඩි වුණා. ඒ ගෙදර හිටියා අන්‍යාගමික දරුවෙක්. මේ තැනැත්තා අර අම්මාට බණින්න පටන් ගත්තා. දානෙත් දීලා දැන් මේ බණත් අහන්න වාඩි වුණයි කිය. ඒ වෙලාවේ අම්මා කියනවා නේ ස්වාමීනි සමා වෙන්න ඔයගේ දරුවෝ ඉන්නෝ. ආගමක් දහමක් හඳුනන්නේ නැහැ. ආගන්තුක පිරිස ගැන දන්නේ නැහැ කියලා මට සමා වෙන්න කිව්වා. අන්න ඒ වෙලාවේ හොඳ දේශනාවක් කළා. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං අත්තනාව විසුද්ධති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝදයේ තම තමා විසින් කරපු නරක දේවල් තමාටම දුක් විපාක පිණිස පවතින්නේය තම තමා විසින් කරපු හොඳ දේවල් තම තමාගේ සැප පිණිස පවතින්නේය එහෙමනම් හොඳ නරක දෙක තම තමාටමයි තේ නරක දේ ඉවත් කර දමා හොඳ දේ කරන්නට කියලා කළ දේශනාවෙන් ඒ අම්මාගේ හිත දියුණු වේ සෝවාන් මාර්ගඥානෙන් අමහා මහ නිවනට පත් වී තිබෙනවා ඒ සංසාර වාසනාව ඒ නිසා අපි අපායෙත වෙන බව පිළි අරගෙන අපායෙන් අත මිදීම සඳහා පස්පව් වලින් වලකින්න ඒ වගේ මවුට පියාට නොසලකීමෙන් වැලකී මවුට පියාට හොඳට සලකන්න ඒ වගේම දානමාන පින්කම් ටික කරගන්න හොඳට බුදුන් වැඳගන්න එතකොට අපායේ දොරටු වැහෙනවා ඊළඟට සංඝං සුගතිනෝ යං තම කණ්ඩායමක් ඉන්නවා දෙව්ලොවට යන්නේ චාතුරු මහරජිකාදී දෙව්ලොවට ගම යනවා භාවනා කරපුවයි බඹලොවට යනවා ඒක හැමෝටම බෑ හොඳට හිත දියුණුකොනොත් බණ භාවනා කටයුතු වල යෙදෙන පමණක් බඹලොවට යන්න පුළුවන් දෙව්ලොවට ඕන කෙනෙකුට පුළුවන් මවුට පියාණ සලකනවා නම් ඕනම කෙනෙක් බෞද්ධෝ විතරක් නෙමෙයි අන්‍ය ආගමක අය වුණත් දෙව්ලොවට යන්න හැබැයි මිසදුරු කම කෙනෙක් නොවෙන්නට ඕන මිත්‍යාවාදී අයට යන්න බෑ දෙව්ලොවට තියා මනලෝ බඹලෝ කිසිම තැනකට යන්න බෑ ඒගොල්ලෝ අවීච්ඡ මහා නරකයට යන කොටසක් එහෙමනම් ජාති ආගම් ભેද වලින් තොරව යමෙක් මවුට පියාණ සැලකුවනම් මරණයෙන් පස්සේ දෙව්ලොවට යන්න පුළුවන් ඕනම කෙනෙක් සත්ව ඝාතනෙන් වැළකුණනම් හොරකමෙන් වැළකුණනම් පස්පව් වලින් වැළකුණනම් දෙව්ලොවට යන්න තහනමක් කරන්න බෑ ඒ වගේම කෙනෙකුට යමක් දුන්නනම් ඒත් දෙව්ලොවට යන්න පුළුවන් තිරිසන් සතෙකුට එක ආහාර වේලක් දුන්නොත් ආත්ම 100ක් සැප ලැබෙනවායි කියලා අපි ධර්මයේ පෙන්වනවා මේ පින්නතුලන් නිතර අහනවා ඊළඟ දුස්සීල මිනිස්සෙකුට අපරාධ කරුවෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම 1000ක් සැප විපාක ලැබෙනවා ඒකත් ගුණ නැහැ මේ මිනිස්සයාගේ මනුස්සකම නිසා තමයි අවුරුදු ආත්ම 1000ක් සැප ලැබෙන්නේ ඊළඟට බාහිර තාපස කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම 10000ක් සැප විපාක ලැබෙන බව ධර්මයේ පෙන්වනවා ඊළඟට බාහිර සිල්වත් අයන පස්පව් කරන්නේ නැහැ නමුත් මිත්‍යාවාදී ඒගොල්ලොන්ට එක ආහාර වේලක් දුන්නොත් ආත්ම ලක්ෂයක් සැප විපාක ලැබෙනවා ඒගොල්ලගේ ගුණයක් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේට මල් පහන් ගිලන් පස දානමාන පූජකලොත් මහා සංඝ රත්නයේ සිල්වත් ගුණවත් උතුමන්ට එකදන් වේලක් පූජා කළොත් නිවන් දකිනා ජාති දක්වාම සැප විපාක ලැබෙන බව මේ තථාගත ධර්මයේ පෙන්වම් කරනවා. එහෙමනම් ඔබ අප හැමෝම දිනපතා කරන බුද්ධ පූජා වන්දනාමාන පින්කම් භාගයට කරලා බෑ. සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමකින් චිත්ත ප්‍රසාදයෙන් පූජා කරලා දන ගහලා නලල බිම තියලා වඳින්න ඕන. අන්න ඒ විදිහට හොඳට පින්කම කළොත් තමයි මරණයෙන් පස්සේ දෙව්ලොවට යන්න පුළුවන්. භාගයට කළොත් පින්කම සම්පූර්ණයි. පින මදි ශක්තිමත් නැහැ. හරියට මඩේ හිටවපු ඉන්නක් වාගේ හෙලවෙනවා. එහෙම බෑ. සෛලමේ පර්වතයක් වාගේ වෙන්නට නම් හිත පිරිසුදු කරගෙනම සද්ධාදී ගුණ මතු කරගෙනම පූජාව කරන්න ඕන. දැන් මේ මල්වට්ටිය පූජා කළා බුදුරජාණන් වහන්සේ ගණන්තු ගුණය. මේ පූජාව මේ මල්වට්ටි පූජාවම ප්‍රමාණවත් හිත හොඳින් සිදු වුණා නම් නිවන් දකිනා ජාති දක්වාම සුගතියකින්. අන්න ඒවා මේ බුදුදහමේ හොඳට පෙන්වනවා. එක ළමයෙක් මල්වට්ටියක් පූජා කරන කල්ප 30000ක් දෙවලු විඳලා තියෙන මදිද බලන්න. එක අම්මා කෙනෙක් පහන් පූජාවක් කළා පහන් වනතුරුම. ඒ පහන් පූජාමේ පින එතුමියට කල්ප ලක්ෂයක් සැප විපාක දුන්න වැටකෙයියා මලක් පූජා කරලා ඒත් කල්ප ලක්ෂයක් දෙවලොවේ හිටියා එක දන් වේලක් පූජා කරලා මහා ප්‍රජාපති ගෞතමයේ කල්ප ලක්ෂයක් සුගතිය ඉඳලා නිවන් සුව ලබාගෙන තියෙන අන්න ඒවා අපි හොඳට හිතට ගතට අරගෙන කරගනු ලබන පින්කම් බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් කළොත් දිව්‍ය සම්පත් ලබන එක අමාරු කරුණක් නෙවෙයි පරිණිබ්බන්ති අනාසව වැදගත්ම කාරණේ
මනුලෝපන්නත් මැරෙනවා අපායට ගියත් එහෙමයි දෙවලෝ බඹලෝපන්නත් ආයිත් මැරෙනවා ආයිත් උපදිනවා ආයිත් මැරෙනවා ආයිත් උපදිනවා ආයිත් මැරෙනවා සංසාර චක්‍රය නමුත් රහතන් වහන්සේ උපදින්නේ නැහැ පරිනිබ්බන්ති අනාසව අනාසව කියන රහතන් වහන්සේ හිතේ කාමාසව තණ්හාව නැහැ බවාසව කියන බවතුෂ්ණාවත් රහතන් වහන්සේට නැහැ මිසදුටුකං රහතන් වහන්සේට නැහැ දිත්තාසව නැහැ ඊළඟට අවිජ්ජාසව මෝහය මෝඩකම රහතන් වහන්සේට නැහැ ඔක්කොම නැති කළා එනිසා රහතන් වහන්සේට කියනවා අනාසව කියලා උන්වහන්සේගේ මරණයට කියන්නේ පරිනිබ්බන්ති කියලා පිරිනිවෙනවා මරණයම තමයි ගෞරව වචනයක් තමයි පිරිනුවන් පෑම එතකොට පිරිනුවන් පෑම සිදුවන්නේ සියලුම කෙලෙස් නැති කරලා දාන්න ඕන සියලුම කෙලෙසොන්ගෙන් හිත නිදහස් වෙන්නට ඕන ඒක වැදගත් අවස්ථාවක් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලගේ මරණය පරිනිර්වාණයයි නැවත ජාති ජරා මරණ මොනම දෙයක්වත් නැහැ පිරිසුදු ජීවිතයෙන් අවසන් වුණා හිත නිරුද්ධ වෙලා ගියා උපමාවක් තියෙනවා අහසේ පියාසර කරන පක්ෂියාගේ සටහන් අහසේ නැහැ රහතන් වහන්සේට මොනවද උනේ කියලා හොයන්න බෑ මේ පහන පහන් සිලුව නිවි ගියාම ඒ දැල්ල කොහේ ගියාද කියලා හොයන්න බෑ අන්නේ වගේ තමයි රහතන් වහන්සේගේ මරණයෙන් පස්සේ උන් වහන්සේට කොමක්ද උනේ කියලා කාටවත් හොයන්න කියන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ දවසම වසමරිත මාරයා හාමුදුරු නමක් අපවත් වෙච්ච වෙලාවේ බලනෝ අපායව ගැන බලනෝ මනලෝ බලනෝ දෙව්ලෝ බලනෝ බඹලෝ මල කොහෙද මේ උපන්නේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලේ මාරේ ඔබට ඒ වික්ෂෝන් වහන්සේ උපන්න තැන් හොයන්න බෑ කිව්වා කොහෙද උපන්නේ කියලා ඇහුවා උපන්නේ නෑ මාරය සව් කෙලෙසොන් නසා රහත් බවට පත් වුණා රහතන් වහන්සේට වෙච්ච සිදුවීම ඔබට හොයන්නට බෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මරණින් පස්සේ වෙන සිදුවීම පැහැදිලි කළේ එක භික්ෂුන් වහන්සේ නමක් දරුණු පාප කර්මයක් ඇවිල්ලා ඔළුව පොඩි වෙලා ලේ විලක් මැද වැටිලා උන්වහන්සේගේ මරණී සිදු වුණා. ආදාන පූජෝත්සවයේ සිදු කරලා ඉවර වෙලා භික්ෂුන් වහන්සේලා ධර්මශාලයේ ශාලාවේ කතා වෙනවා. අනේ තිස්සහා මුදුරු වේදනාවෙන් මරණයට පත්වනේ අපායකට යන්නැති කියලා. ඔය වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවට වඩින වෙලාවේ ඔය කතාව ඇහුණා. ඇහිලා තමයි දේශනා කළේ මහණෙනි, ඒ තිස්ස භික්ෂූන් වහන්සේ මනුස්ස ලෝකෙ උපන්නේ නැහැ. ඒ භික්ෂූන් වහන්සේ සතර අපායට ගියේ නැහැ. මනුලොවට දෙව්ලොවට ගියේ නැහැ. බඹලොවට ගියේ නැහැ. එහෙනම් ස්වාමීනි කොහෙද උපන්නේ? මහණෙනි ඒ භික්ෂුව මහරහත් භාවයෙන් නිවනට පත් වුණා. ස්වාමීනි ලේ විලක් මැද වැටිලා ඔළුව පොඩි වෙලා වේදනාවෙන් ඉන්න වෙලාවේ කොහොමද රහත් උනේ කියලා ඇහුවා. මහණෙනි මං ඔබලාට උපදෙස් දීලා තිබෙනවා නේද? ඕනම වේදනාවක් මෙනෙහි කරන්නට කියලා. මෙන්න මේ තිස්ස තෙරුන් වහන්සේ තමාගේ හිසේ වේදනාව මෙනෙහි කරලා සමතයකට පත් කළා. රහත් වීමයි මරණයයි දෙක එකටම සිද්ධ වුණා කියව බලන්න කොච්චර හොඳ අවස්ථාවක්ද. අන්නේ උපදේශාත්මක දේශනාව පොළුවන් තරම් අපේ ජීවිතවල සම්බන්ධ කරන දාන සීල භාවනා පින්කම් වැඩි කරන හිතගත දියුණු තියුණු කරගෙන අපි මේ සංසාර ගමන කෙටි කරලා පාරමී ගමන හොඳට යන්නට ඕන. මේ වගේ ජීවිතයක් නැවත ලැබෙයි කියලා හිතන්න එපා. මේ වගේ ආලෝකමත් ජීවිතයක් නැවත ලැබෙයි කියලා හිතන්න එපා. ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැවත ලැබෙයි කියලා හිතන්න එපා. එවැනි දුර්ලභ අවස්ථාවක අපි මේ ඉන්නේ. සම්මා සම්බුද්ධ ශාසනය රැකගෙන සීලාදී ගුණත් හොඳට දියුණු කරන සති සමාධි ඥානත් හොඳට දියුණු කරලා කටයුතු කරන්න ඕන. එතකොට අද මේ නිවහනේ පවත්වන්නේ ඒ සියලම පින්කම් සම්පූර්ණ කිරීම. එකාතකින් සත්පුරුෂ ධර්මය මෞට පියාට උපස්ථාන මෞට පියාට පින්දීම හොඳ සත්පුරුෂ ධර්මය. ඒ වගේම ධර්ම දේශනා පින්කම, ඒ වගේම දානමාන පින්කම, ආගන්තුක සත්කාර, කරුණා මෛත්‍රී ගුණ දියුණුව මේ හැම දෙයකින්ම යහපතක් මිස පින්වත්නි අයහපතක් වෙන්න බෑ. මේවට වැය කරපු ධනය, කාලය, ශ්‍රමයේ සීමාවක් නැහැ. ඒ වගේම ලැබෙන්නේ හොඳ සැප විපාක පින්වත්නි. ඒ නිසා මේ බුදුසසුන තුළදී පුළුවන් තරම් පින් කරගන්න සංසාරෙට මෙති විදියට
එතකොට සංසාර ගමන දුක් විඳින්න ඕන නැහැ. සාගිනි වේදනාවලට යන්න ඕන නැහැ. හොඳ ජීවිත පෙළක් ගත කරලා බිහිසුණු සංසාර දුකෙනුන් නිදහස් වෙලා නිවනටපත් වීමේ වාසනාව තිබෙනවා. එහෙමනම් මේ හැමදෙනාම බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා මේ තෙමස් පූරණ මහා පින්කම මේ නිවහනට අසල් වැසියන් තමගේ ඥාතිත මිත්‍රාදීන් එකතු කරවාගෙන ගෞරවනීය මහා පින්කමක් මේ සිදු කර ගන්නට දුනේ. එවාගෙන හිතල සතුටටපත් වෙන්න ඕන. මේ වෙලාවේ තුනුරුවන්ට ගෞරවයේ පුද කරලා එවාගෙන සීලේක පිහිටන මෛත්‍රී භාවනා කරලා ලෝකෙටම මෛත්‍රී පතුරවලා මරණයෙන් පස්සේ දාන සීල භාවනා පින්කම් කළොත් මනලෝ උපදින පව්කම් කළොත් සතර අපායට යනවා. එවගේ පින්කලොත් දෙව්ලොවට බඹලොවට යනවා. පින්කලොත් නිවනට යනවා. යන මයෙන් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා මේ රසපත් කරගත්තා වූ පින මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අපටත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධවන සාන්ති ලක්ෂණ මහා නිවන් ප්‍රසක් කිරීමට හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන. එතකොට අද මේ ධර්ම දේශනාව රාජගිරිය කලපලුවාව නෙළුම්පෙද සංක 212 පදිංචි බීඑන් පෙරේරා මෑණියන් මදුමති වෛද්‍යරත්න දියණී ප්‍රධාන පවුලේ හැමදෙනාගේම සහභාගීත්වයෙන් දායකත්වයෙන් අද මේ ධර්මදේශනා පින්කම ලෝකෙටම ධර්මදේශනා විසුරුවා හැරීමේ ධර්මදානමේ පින්කම සිද්ධ වෙනවා. එනම් මෙතෙක් වේලා මේ රැස් කරගත් පින 1931.19 වෙනි දින කන්දවර රට හාරිස්පත්තු හිරියාල ගම්මන ගම්පියසේ උපත ලැබූ අවුරුදු 89ක් ජීවත් වෙලා 26/15 වන දින භාව ප්‍රාප්ත වන ධර්මසේන හිරියාල ගම්මන ආදරණීය පියානන්ත තෙමස් පූරණ පින්කමක් හැටියට මේ උතුම් පින අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පින ලබාගෙන තුමගේ පුනර්භවය වාසනාවන්ත වේවා, සුඛිත මුදිත වේවා, ආයු වරණ සැප බල ඥාන සම්පන්න වේවා, දුක පීඩාවක් කරදරයක් කිසි කලෙක වන්නම වේවා, සාගින වේදනාව සතර පා දුක දුගී දුප්පන් භාවය සසරදී කිසි කලෙක වන්නම වේවා, පුණ්‍යානුමෝදනාවෙන් සුගති සම්පන්න වේවා, ඉක්මන් භවයක දෙතුමාට අමහ මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා පින් දෙන්නට ඕන. ඒ වගේම දෙනෙත් වෛද්‍ය රත්න මහත්මාගේ දැසේගේ ආදරණීය මව්වන ගර්ලි වෛද්‍ය රත්න ආදරණීය මව්ටත් දෙපාර්ශ්වය භව ප්‍රාර්ථන සකල ඥාතීන්ටත් පැමිණ සහභාගී වෙච්ච හැමෝගෙම පරලෝකීය ඥාතිවරුන්ටත් රට දෛවෙන විඳි විපිදෝ රණවිරුවන්ටත් අපවත් වී වදාළ තිපූජ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ තුළ පවත් වන මහා සංගරුවනටත් කොරෝනා වෛරසෙන් පරලෝකයේ අයත් මේ පින් ලබාගෙන ඒ හැමදෙනාම දුකින් අත මිදේවා, සැපේටපත් වේවා, අමහ මහ නිවන් සුවමත් වේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න ඕන. ශාසන ආරක්ෂක ලෝකපාලක සතර වරන් දෙවිවරු විෂ්ණු ගතරගම සමන සමන් දිව්‍ය රාජවරු මෙද්මෝසතානන් දුටුගමනු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා තුළු සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණේ ලබා දෙත්වා. දෙවියන්ටත් අමහා මහ නිවන් සුවත් වේවා කියලා කවුරු සාදු කියා පින් දෙන්නට ඕන. මේ රැස් කරගත්තා වූ පින ඔබ අපහදා වදා තබා සුජීවත් වූ ඉන්න මව්පියන්ට වැඩිහිටියන ගුරුවරුන්ට ඥාතීන්ටත් අත් වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝාස ලැබේවා. කොරෝනා වෛරසයෙන් දැඩි වේදනාවෙන් පෙන මුළු මහත් ලෝකයේ රෝගී වූ මේ පින් බලෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ඉක්මන් සුවය ලැබේවා. ලෝකෙම මේ රෝගේ තුරන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ලංකා වාසී, ලෝක වාසී, අනන්ත ලෝක වාසී සීළු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සුජීවත්ව ජීවත්වන මදුමති වෛද්‍ය රත්න නෝනා මහත්මියගේ මෑණියන් වන මෙත්මගේ නන්දා පෙරේරා මාන්නයන්ට මහත්මාගේ ජීවත්වන දිනෙත් වෛද්‍ය රත්න මහත්මාගේ පියාව නාදීසේන වෛද්‍ය රත්න පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්න ලැබේ, වසනීප කන්දර වේවා, සිත සාන්ති ආපද දියුණුව සැලසේවා, දීර්ඝාසත් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන් පවුලේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් බෞද්ධ නාලිකාවේ සභාපති ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආබාධිත රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවය, දීර්ඝාස දියුණුව යහපත සැලසේවා. අවසාන වශයෙන් මේ රැස්කරගත් උතුම් පින් බලෙන්
බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජය ශ්‍රී මා බෝධින් වහන්සේ ගුරුවන් වෙලි මහසෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන අනුභවයෙන් බුද්ධ ගයාව බෝධින් වහන්සේ වජිරාසනය අනුභව බලයෙන් ලොම්බිනිය බරණස කුසිනාරාව ජේතවනාරාමය වේලුවනාරාමයේ අපි අටමස්ථාන සලසමස්ථාන වල අනුභව බලයෙන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්න ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් තන්නංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝමි තනෝම දස්සේ පදමනාරද පදමුත්තර සුමේද සුජාත පිය දස්සේ අත් දස්සේ ධම්ම දස්සේ සිද්ධාත් තිස්සබෝස විපස්සී සිකී වෙස්සඹෝ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජ අනුභව බලයෙන් බුද්ධ ධ්‍යාන භව බලයෙන් අවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ආරි මහ සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන් දෙවරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරණ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙඳ සම්බදින්චි බීඑන් පෙරේරා මෑණියන්ටත් මදුමති වෛද්‍ය රත්න දියණියටත් එම මහත්මාටත් දරුවන්ටත් තමන්ගේ නෑදෑ හිත මිතුරන් සියලු දෙනාටත් උදව් පදව් කළ සියල්ලෝම සහභාගි වෙච්ච සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු වේවා කරදර කම් කටළු බාධ කපල දුර වේවා නවග්‍රහ දෝෂ විපස්සං සිඳේවා දාන සීල භාවනා පින්කම් තුනුරුවන් වන්දනා පූජා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ගුණ දියුණු කරගන්නට වාසනාව ලැබේවා මරණයේදීත් මේ උතුම් පින්කම හැමෝටම සිහියට නැංවේවා මෙතන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පා දුක සාගිනි වේදනාව දුගී දුප්පත් අසරණ භාවයක් සතර පා දුක කිසි කලෙක වන්නම වේවා දේ මිනිසුන් අතර සුවසේ පාරමී ගුණ දියුණු කරගන්නට මේ පින්කමත් හේතු වේවා සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවන් දකිනා ජාති දක්වා හැමෝටම ලැබේවා සුඛිත මොදිත ජීවිත පෙළක් ගත කරමින් දාන ආදී පාරමී ගුණ ඉතාම ඉහළින් පුරා ගන්නට සංසාරෙදි වාසනාව ලැබේවා අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසී පැමිණ වැඩවදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහම නිවන් පසක් කිරීම සඳහා මේ උතුම් පින්කමත් ඔබ අප හැමෝටම එකසේ හේතු වේවා වාසනා වේවා කියා සාදු කියා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. තන්මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉත්තාතචංමේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාතචංමේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාතචංමේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා චමුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චමුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චමුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා
इदं मे पुण्यकम्मं आसवक्कया वहन् होतो सम्बदुक्खापमुञ्चतु साधु साधु साधु। अभियादनशीलिस्स निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अतो निम्बान संपत्ति इमिनाते समिज्जतु। साधु साधु साधु। සදහවත්නේ දේශනෝපවත්ත වදහල පින්වත් ස්වාමින් වහන්සේ අම්බලන්ගොඩ ගල්තුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකක අධේකාරේ ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පෝෂණීය අවසරයි කහගොල්ලේ සෝමවංශ පින්වත් නායක ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙබෙනියෝ ලෝක ශාසනික මෙහෙවරයන් හෙළිදවන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා। साधु साधु साधु। सदैव तुने अद मे देशनावट से पुण्यकामी दायकत्वेकतुकला राजगिरिय कलपलुवाव नेलुंपेदिसी पदिंची बी एन पेरेरा मैडियन मधुमणि वैद्यरत्न दीनी प्रधान ए पौली पिंगत पिरिस विशेषयम 1931 पस्वनी मास 19 वन दिन कंद उडरट हारिस पत्तुव हिरियल गम्मन गंपियसे उपत लभू अवुरुदु 89 क आयु वलंदा පසුගිය 2020 වර්ෂයේ 6 වෙනි මාසේ 15 වන දින අපාතරින් විය වූ ධර්මසේන හිරියාල ගම්මන පියාණන් මිය පරලොව යෑමෙන් තෙමසක් සැපරීම නිමිත්තෙන් එතුමන්ට පරලොවෙන් පින් අනුමෝදන් කිරීම අරමුණු කොටගෙනයි මේ දේශනාවට සිය දායකත්වය එකතු කරන්නේ। එහෙමනම් ඒ පියාණන්ටත් අමා මහ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව මෙලෙසින් නිමවටපත් කරනවා। පින්වත් ඔබ හැමදෙනාටමත් තෙරුවන් සරණයි।